මෙතනින් පස්සේ ජයග්‍රාහකයන් හා පරාජිතයන් කියලා කණ්ඩායම් දෙකක් නෑ. බලයෙන් මත් වෙන්න යන්නේ නෑ. අධික බලය පරිස්සමට පාවිච්චි කරනවා කියලයි මේ ටිල්වින් සිල්වා ප්‍රකාශ කර තිබෙන්නේ. මේ මාලිමාව තදටම ඕන වෙන වෙලාවක දැන් මාලිමාව සිටින්නේ. හරියටම පාර හොයාගෙන යන්න ඕන වෙලාවක. එනිසා මින් ඉදිරියට දේශපාලනේ සල්ලි, බලය, නිලය, පවුල, කුලය, පරම්පරාව තීරණාත්මක සාධකයක් නොවේ. සාටකය කියලා කියවුනේ සාටකත් ඉවරයි. වශීබෝල ඒවත් ඔක්කොම ඉවරයි. ඒවයි ඉතිහාසයට විතරයි. මේ ඉලෙක්ෂන් රිසල්ට් එකේ වෙච්ච හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි මීට පස්සේ දේශපාලනේ සල්ලි බෙදලා ඡන්දෙ දිනන්න බෑ. බොන්න දීලා ඡන්දෙ දිනන්න බෑ. බුෆේ කන්න දීලා ඡන්දෙ දිනන්නත් බෑ. බස් බෙදලත් බෑ. පන්ති කාමර දීලත් බෑ. ගිටාර් ගහලත් බෑ. ඒ දණ්ඩෙ ගිහිල්ලත් බෑ. සිල් රෙදි බෙදලත් බෑ. සිමෙන්ති කොට්ට බෙදලත් බෑ. එනිසා මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව කියන ගානටම ඡන්දෙ විතර විහෙදම් කරලා ඡන්දෙ දිනන්න පුළුවන්. ඡන්දයක් කියලා මේ සැරේ ඔප්පු කරලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි, සාටක කරකවලත් බෑ, වශීබෝල මිරිකලත් බෑ, පොළොඹලත් බෑ, අත් දෙක වනලත් බෑ, පපුවට ගහගෙනත් බෑ. මේ ඡන්දෙන් ඒ සියල්ල අහෝසි ශූන්‍යයි. ඉවරටම ඉවරයි.